ප එ ධර්ය දකින්න අවබෞද්ධ කරගන්න තෙරුවන් සරණයි පින් පත් ඔබ හැම දෙෙනටම. සම්බුතු සිරිපා පහසයෙන් මුළු ලෝකයම ලංකාත්වීපය ඒකා ලෝකමත්වූ අසිරිමත් දුරතු පුර පසුලොස්සක පහෝධීනය අද. බෞධයා රූපවාහිනයත් බෞද්ධයාගුවන් විදුරියත් සජීවීව ඔබවෙත තිලින කරන පොහෝදා සජීව විකාශන මාලාබී ධම්මානු පස්සනා පදා සජීව සාකච්චවා මණ්ඩපය මෙලෙසින්නාරම්භ කරන්නටයි සූදානම. අද දවසේ මේ පහෝතා සජීව විකාශය වෙනුවෙන් පින්බර අනුක්්‍රහය බාදමින් කටයුතු කරනවා සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය විසින්. එ සැදැහැවතුන් පෘථගුණ පෝරකව අපිසිහිපත් කරමින් සූදා නම් අද දවසේ වැඩම කරන්නට තුළු පෙන්වත් ස්වාමීෙන් වහන්සේලා නමස්කාරපෝරකව පෙළිගන්නට. වතකොඩ ශ්‍රී ඥානාරාම භාවනම අධ්‍යස්ථනාද හිපති ත්‍රිපිටකාච්චාර්ය පූජනීය මිරාාවත්තේ ප්ඥාසිරේ ගෞරෝනිය පින්බත්ස්වාමින් වහන්සේ කොළඹහත බෞද්ධාලෝක මාවතයේ නාරද බෞද්ධ ධර්මායතනාදී පති ශාස්ත්‍රපති රාචකය පණ්ඩිත පූජනීය තලල්ලෙ චන්තකිතිී ගෞරෝනය පින්වත්ස්වාමින් වහන්සේලා අපි අමතිනම පළමුුවෙන් සාදුනාද නංවා නමස්කාරපූරක පිළිගනිමෝ. සාධූ සාධෝ සාධූ. සැදැවතුනි අද දවසේ පොහෝදා දම්මානු පස්සනා සජීව සාකච්ඡාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබාදමෙන් කටයුතු කරනවා මහනුවර පදිංචි අචිනේ වික්‍රමරත්න දියනිය පත්මා වික්‍රමරත්න මෑණියන්, චාමලි වික්‍රමරත්න දියනිය බෑනවරුන් සහ මුණුපුරන් ප්‍රධාන එම පවුලේ සැදැහැති පෙන්වත් පිරිසත්. එහම නම් හේවිසි කලා ශිල්පේෙන් ශබ්ද පූජාවන් පවත්වන අතරවාරේ අප ලෝතුරු තතාගත සම්මා සම්බුදුපාණන් වහන්සේට ලමුුවෙන් මල් පූජාවන් සිදු කරන්නටත් එන් අවසන ගෞරුවනය පින්වත්ස්වාමින් වහන්සේට දැහැත්වට්ටිය පිළිකන්වමින් ධර්මසාකච්ඡාව ආරම්භ කරන්නට ආරාධනා කරන්නට පින්වත්දායක පිරිසට අවස්ථාව ලබා දෙන්නේ. සාසාතු දෙදහස් විසේක වර්ෂයේ දුරුතු පුරහ පසලොස්සක පහෝදා බෞධයාරූප පවාහිනත් බෞධයාකුවන් තුල අත්වබොත සනිිභේදනය කරන පොහෝදා සජීව විකාශන මාලාවේ දම්මානු පස්සනා සද හාම්සාකච්ඡාව මෙතැන් සිට මෙහෙවන්නට ගෞරුුණිය පින්වත්ස්වාමීින් වහන්සේලාට අපි හැම දෙෙනාව නමස්කාරපොරොක ආරාධනා කර සිටබූ ඉට පෙරාතුව හේවිසි කලාශිල්පීෙන් ශප්්‍ර පෝචාවන් පවත්වනවා ඇතියි. භගවෙතුතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නනමුන්තස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුන්ටස්සෙ භගතු අරහතු සනම්මා සම්බුද්දස්. හැමදිනාටම තෙරවන්සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්න. අද උතුම් දුරුතු පුරපස්ුලු සොක පෝයදවස. කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරයහි පවත්වනු ලබන පෝදා ආගමික වැඩසටහන් මාලාවේ මේ වෙලාවට නියවිිත ධම්මා අනු පසනනා සජීවී ධර්මසාකච්චාව සමගිෙනයි පින්වත් ඔබ අප හැම දෙනාම මෙලෙසින් එකතුවන්නේ. මෙම විහාරස්ථානයහි ධර්මශාලා පරීශ්‍රිය තුළ පෝදා උපූසත අෂ්්‍රාංගශීලය සමාධන් වෙච්ච පින්වතුන් සහ අද තුම් ධර්ම සාකච්ාව සඳහා දායකත්වේ දර පින්වතුන් රැඳී සිටින අතර බෞද්ධහාරූපවාහිණය ඔස්සේ මේ දේශනාව නරඹන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ප්‍රේක්ෂක පින්වතුන් හැම දෙනාවෙනුවෙන් අපි අද දවසේ ධම්මානු පස්සනා ධර්ම සාකච්ඡාව තුළින් සාකච්ා කරන්නට බලාපොරොත්තු වන්නේ ඉතාම වටිනා මාතෘකාවක් පිළිබඳව මේ ලෝකයේහි ජීවත් වෙන සෑම දෙනාටම කැමැත් තක් තියනවා ඒ තමයි සැපවිඳන්න තියෙන කැමැත් ලෝකයේ ජීවත් වෙන ඔබාපි හැමෝම සැපට කැමති දුකට අකමැති සුක්ඛ කාමා දුක්හ පටික් වූලා. අපි හැමූම මෙහෙමයි. කොතන ගියත් අපි ඉස්සෙල්ලාම හොයනදී තමයි සැප පහසුව. එනිසා තමයි බණහන්න ගියත් ඉස්සෙල්ලාම කනුව තාපය කුෂ එක කටුව අල්ලගන්න ගොඩක් අය වෑයම් කරන්න. ඉතින් මේ සැපය කියන එක ධර්මයහි විවරණය කරලා තියෙනවා කොටස් දේකට දිට්ටදම්ම සුහ සහ සම්පරායික සුකය වශයෙන්. දිටදම්ම සුහේ කෙලෙක යන්නේ මෙලොව වශයෙන් සැප උදාකර ගන්න ආකාරය මෙලොවදී අපි විඳින සැපේ. සම්පරායික සුකේ කෙක යන්නේ පරලෝ ජීවිතයේදී අපි උදාකර ගන්න සැපේ. මෙලොව දුව පරලොව දියනුව කියන කාරණාව මේ තුළ අපිට ගන්න පුළුවන්. අපි පසුගිය ධර්ම සාකච්ඡාව තුළදී කෙනෙකුගේ ජීවිතය මෙලෝ වශයෙන් සාර්ථකරගන්නට උපකාර වෙන ධර්ම පිළිබඳව සාකච්ඡා කලා. එවෙලේදී අපි ප්‍රේක්ෂක පින්න්නොතුන්ට පොරොන්දුනා කල්වෙේලා ගත වන නිසා ඊළඟ පෝය වෙනකොට අපි පරලෝ ජීවිතය සාර්ථකර ගන්නට උපකාරවෙන සම්පරායක සුකය අත්විඳය හැකි එහෙම නැත්නම් පරලෝ ජීවිතය සාර්ථ කරගත හැකි ධර්මකාරණා පිළිබඳව පිල්වතුන්ට පැහැදිලි කරල දෙන බවට. තිගේ අනවාද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කෙනෙකුගේ පරලුවව දියුණුවට උපකාරවෙන ධර්මකාරණ හොනවාද කියලයි. ඒේ සන්දහා සිරිත් පරිදි, ඔබ අප වෙනුවෙන් ඉතාම කරුණාවෙන් මෛත්‍රයෙන් යුක්තව ඔබේ අපි ගැටලුවලට විසඳුම් ලබා දෙන්න ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න මෙදම් සභහා මණ්ඩපීට වැඩම කරසිටින අපි කල්්‍යයාන මිත්‍රයණන් වහන්සේ අපි ඉතාම ගෞරුවෙන් පාදන මස්කාරපූරක පිළිගන්නවා තලව ගොඩ ශ්‍රී ඥානාරාම භාවනා ම අධ්‍යස්ථානාධිපති ුබයිහි ශ්‍රී ලංකාරම් බෞ්ධ මධ්‍යස්ථානආධිපති ත්‍රපීටකාචාර්ය, අභිධර්ම විශාරද, කමට්ඨානාචාර්ය අප අතිපූජනීය මිරහවත්්‍ය පඥ්ඥාසිරි මහිම්පාණන් වහන්සේ අපි හාමුදුරුව මාද ඉතාම ගෞරුවෙන් පාදන මස්කාරපූරක පිළිගන්න අපි හම්රණින්. අපි අද මේ ධර්ම සාකච්ඡාව තුළින් බොහෝ දෙනාගේ හිත සුව පිණිස උපකාරවෙන ධර්ම කාරණ කෙහිපයක් සාකච්ඡා කරන්නට බලාපොරොත් වෙනවා. ඇති මේ වටිනා සාකච්ඡාව ඔබට සන්නිවේදනය කිරීමේ දී අවශ්‍ය කරන දායකත්වය දරමින් කටයුතු කරන්නේ. මහනුවර පදිංචි අචිීන වික්‍රමරත්න දයනිය පත්මා වික්‍රමරත්න මාතාව චාමලී වික්‍රමරත්න දේණිය බෑනවරුන් සහ මුණුපුරන් ඒක රාශී වෙලා දහන අමුණුව වශයෙන් තභාගෙනන තිබෙනව මීට ස වසරකට කලින්න්න භාව ප්‍රාප්ත වූ ධෑබර පපියාණන් වහන්සේ ස්වාමිපෘෂාන් මාමන්ඩිය මුත්තනුවන ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් AH වික්‍රමරත්ත මහාත්මාට පින් අනමෝදාන් කරන්න. ධෑබර මෑණියන් වහන්සේ පත්මා වික්‍රමරත්ත මාතාාවට ආශීරවාද කරන්න ෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්වන ගමනි දේශකයන් වහන්සේ අදෙපලට සහභාගූ හැමදිනට සිෙත් ප්‍රර්ථනා කරනම්. කොවිසංගතයට ගොදුරුවන්ට ඉක්මන් සුවයේ සහනයේ ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම ආශීර්වාද කරනුම්. දායකත්වේ උසුලා කටයුතු කරන පින්නතුන් හැම දෙනාගෙන ඒ සිත්හැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින් මිෂ්ට වීවා කියල පළඹෙන්ම අප ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අපි හාන්දුුවනයේ අදාපි සාකච්ඡා කරන්නේ කෙනෙකුගේ පරලෝජීවිතයේ සාර්ථ කරගන්න උපකාරවෙන කාරණාවන් පිළිබඳව. අපි ඉස්සෙල්ලාම ඒ පිළිබඳ අවධාන යොමුකරම අපිහාඟරන කෙනෙකොගේ පරලෝ ජීවිතය සාර්ථ කරගන්න කාරණා කීයක් උපකාර වෙනවද ඒවා ඉස්සලා අප නාම මාත්‍රිකව හඳුවා ගනීම. තෙරුවන් සරණයි අපගේ කල්්‍යානමිත්‍ර ගෞරුවනීය තලල්ලේ සඳකිත්ති ස්වාමිද්‍රයන් වහන්ස සද්ධාවන්ත පින්නතුනිින් අපේ පෝජනීය ස්වාමින් වහන්සේ සිහිපත් කළ පරිදි අදපි බලාපොරොත්තුවන්නේ පරලෝ ජීවිතයේ සාර්ථ කරගන්නට බුදුරජාණන් වහන්සේ ධර්මය තුළින් අපිට ගන්නා වදාළ ධර්මකාරණ කීපයක් නිසාකච්ඡාවට මඳන් කරන්න හැබැයිට කලින් ස්වාමින් වහන්ස පුංච දෙයක් මතක් කරන්න ඕනම සූත්‍ර පිටකය ගත්තහාම හරියට බෙහෙත් වට්ටෝරුවක් වගේ දැන් වෛද්‍යවරයක් ළඟට රෝගී එෙන් නික්කම රෝගකට බහෙත්්ජන්නන වේනි විවිධාකාර රෝග හදාගන රෝග හැදිලා රෝග වැලඳලා වෛදුරු හයාගෙන එන වෛද්‍යවරයා රෝගේයේ පරික්ෂා කරලා රෝගයට අදාළ අවසද රෝගයාන්ට ලබා දෙනෝ අන් ඒ වගේ තමයි සූත්‍රපිටකය බුදුරජාණන් වහන්සේ එක පුද්ගලයන්ගේ ගැටලුවරට ඒ වගේ මේ පුද්ගලයාගේ සුරූපය අනුව තමයි සූත්‍රපිටකය දේශනා කරලා තියෙන්නේ ද අභිධර්ම පිටකේ නම් එකම දේශනාවක් හැබැයි සූත්‍රපිටකේ හයක් නවී. ම මේ මතක්කරේ පරලව යහපත පිණස්ස තවත් සූත්‍ර දේශනාවල අපි අද කියන්ඩයන කාරනා ැර තවත් කාරණා අඳහන් වඩ පුළුවන් එ ති කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්ඩ පුළුවන් හෙමනම් ආවල් සූත්‍රය මේ කාරනාා තියෙනවාන කියලා. නමුත් අද මේ කියල දෙන කාරණ කාන්ත අපේ ජීවිතයට ගලප ගත්තොත් අනිවාරෙන්ම පර ජීවිතයේ සාර්ථ කරගණ්ඩ පුළුවන් දැන් අපේ ස්වාමින් වහන්සේ මතක් කළා මෙලොව ජීවිතයේ සාර්ථ කරගණ්ඩ අදාළ කරනු අපි ගිය පෝවිදවසේ සාකච්ඡා කළා ඇත්තට මේ කාරණා යම්කිසි කනෙක් ජීවිතයට ගලපගන්න වනන් බලාහිද්ද මෙලොව දීනු ඇතිවෙනවා මයි ඒ වගේම තමයි පරලොව ජීවිතයට ජීවිත සාර්ථ කරගන්නට බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් කාරණා හොඳට හිතට අරගන අපේ ජීවිතයට ගලපගත්තොත් අපිටඒ කාන්තෙම්ම පරලෝජීවිතයේ සාර්ථකරගඩ පුළුවන්. එෙහෙමනං අපේ ගියවතාව සාකච්චා කරපු සෝත්‍රයට අනුව පරලෝජීවිතයේ සාර්ථකරගණ්ඩ හේතුවන කාරණා හතරක් සඳහන් වෙනවා. සද්දා සම්පදා, සියල සම්පදා චාග සම්පදා ප්ඥාත් සම්පදා. එ මේ කාරණා හතර තමයි ස්වාමන්හන්ස පර්ලෝජීවිතයේ සාර්ථ කරගණ්ඩු පකාර වෙන්නේ. අවසර අපහ දැ මට ඒ කාරණ ගැන සඳහන් කරනකට අප හාමුදුර බොම ලස්සන ප්‍රවේශයක් ගත්තා බුදුරජාණන් වහන්සේ දක්ෂ වෛද්‍යවරයෙක් වගේ. එවාගේ ශ්‍රාවකයවූ අනුගාමිකවූ විවිද්ධ මානසික ව්‍යාධිීන්ට ගොදුරු වෙලා තමන් වහන්සේ වෙතට පැමිණියහා ඒ ඒ ඇත්තන්ගේ රෝග ලක්ෂණ හොඳින් තීරණය කරල ඒ අවශ්‍ය බෙහිත් ලබාදීලා මානසික සුවය සලසා දෙනව කියන කාරණාව. අපි හැඳ දැන් මේ කියන පසුබිමේ යටතේම අපිට මෙහිම හිතන්න පුළුවන්ද දැන් ඔය කියන සද්ධ සම්පදා සීල සම්පදා චාග සම්පදා පඥ්ඥා සම්පදා කියන මේ සම්පදා හත අපිහන්නේ මෙ ලොෝ ජවිත සාර්ථ කරගන්න උපකාරවෙන්නේ නැද්ද. ඒක පරලෝ ජීවිතයේ සාර්ථ කරගැනීම විතට සඳහාමද උපකාරවෙන්න බැලු බැල්මට කෙනෙකොගේ ජීවිතයේ බෙලෝද්දී සාර්ථ කරගන්න බෙහෙවින් මේ කාරණා උපකාරගන්න පුළුවන් බවක් පේනවනේ ද්න ඔ ඉතාම හොඳ ප්‍රශ්ඥයක් ඇතරම සහන්ස සද්දා සම්පදාවත් සීල සම්පදාවත් තයාග සම්පදාවත් පඥ්ඥා සම්පදාවත් ඇත්තටම මෙලවජීවිතය සාර්ථ කරගන්නත් බොහෝ උපකාරයි එහමයි. මොකද දෙ අපි විජීවත් වෙනවා කියනෙ එක ස්වාමීන් වහන්ස නිකම්ම ඉස්කෝලි ිහිල්ලා රැකියාවක් කරලා කසාද බැඳල ළමයි හදලා ඔොහේ වයසටකිි හිල්ලා මැරිලා යන කනෙවේ සාර්ථක ජීවිත සාමාන්‍යයෙන් බුද්ධාගමය එනෙවෙයි. වෙනත් ආගම්මලාය පවා මානසික සවතාවේ වෙනුවෙන් අන්නට උදව් කරන පරි්‍ය කර. ු පිනක් ගැන දන්න කර්මයක් කර්ම විපාකයක් ගැන දන්නේ නමුත් තේගොල්ලු සැනසිල්ල පිණිස හිතේ සතුට පිණිස පරිත්‍යාගැන් කරනවා. තේයානුව කල්පනා කළ බලකුට සාමීන් වහන්ස දැන් බෞද්ධයන් හැටට අපට හොදට සද්ධාවක් තියෙනවා නම් ඇත්තට හරියට අර බොහොම සතුට ඉන්ඩ පුළුවන් මකද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝය කරෙහි බුදුම විදියේ සද්ධාවකින් පිබිදිලාන හිත නෙලුම් අලක් වගේ නම් ඇත්තට ඒ එක ලොකු සතුට ැහෙම ඒ සද්ධාවත් එක්ක විළඟට ස්වාමිහ සීලවන්තකම කියන එක සතුටෙන් ඉන්ඩ තියන වටිනාම දෙයක් මොකද දුස්සීලාය ඒ කාන්තයම සාන්දෘෂ්ටික වසය ඒ විලාවට අරතුවාලයක් අහනවාගේ පුංචයාස්වාදයක් තියෙන්න්න පුළුවන් හැබැයි දුස්සීලාය මෙලොව ජීවිතය පුද්දුම විදිහයට විඳ වනවා එ. බත් සීලවන්ත භාවයක් තියෙනවනං එක මෙලොව සතුට සැසිල්ල පි සඋපකාරෙන ඒමැන් ම මේ ප්‍රශ්නය යොමු කළේ අපිහාන්ද්‍රණය දැන් කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් මේ පරලොව ජීවිතයේ සාර්ථ කරගන්න වන්නම් ඉතිං මැරණට පස්සේන පරලො යන්නේ එතැන් පටන් පුහුණු කළ යුතුදය දැන් කෙනෙක් හිතන්න පුල මේ කාරණා පරලෝ ජීවිතයට සාර්ථකත්වට උපකාරවන්න කාරණය නිසා මෙලෝදී පුහුණු කරන්න තියනයෝ නෙවෙයි ැරුණට පසෙ තම වද්ධහා වැඩි කරගන්නඩුවන. මැරුණට පස්ෙ තම ඉසීලේ වැඩි කරගන්න්ඩෝ ්‍යයාගේී ගුණේ එමන ඇතම් ප්‍රඥාව ඇති කරගන්න වන්න මැරුණට පස්සෙද කියන කතාව කෙනෙකුගේ හිතරයන්න පුළුවන්. ඇබේ අපිහන්නේ පරලෝ ජීවිතයේ සාර්ථක කරගන්නෙ මෙලොව මේ කාරණා දියුණු කර ගැනීම තුළින් කියනකද අපි පැදිි කර ගන්නඩු පැහදිලියීමස්වා වන්න අපිට තියෙන අවස්ථාව අවසාන අවස්ථාව ඇති මේ ජීවිතයේ අපි ඔය කියන කාරණ පරලෝ ජවිතය සාර්ථක කරගණන්න හේතුව නො කියන කාරණ මේ ජීවිතයේ සම්පූර්ණ කිරීමෙන් තමයි අපිට පරලෝජීවිතයේ සාර්ථකරගන්න ලැබෙන්න හෙම මෙතන නරක් කරගන අපට එතන හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන පුළන්කමක් නෑ තිනිසා අපට මෙලවිච්ච අවසාන අවස්ථාව හිට අපි හිතන්න ඕන අර අපි කියන්න අවසාන බස් එක කියලා ඇතරම ඒවගේ හිතන් ඕන මොකද මේ බුද් වාසනයක් ලැබිලා දුර්ලබ මනුස්ස ජීවිතයක් ලැබිලා ලබන්ඩ තියෙන සියලුම දුර්ලබ කාරණ අපි ලබල තියෙන එහෙම මේ අවස්ථාවේ අපට නේවිදිට පරලෝ ජීවිතයත් අපේ ස්වාමන් වහන්සේ මතක් කර පිතට ඇත්තටම මෙලොවජීවිතයත් සාර්ථකරගන්නඩ හේතුවන මේ කාරණ අපි අනිවාරෙන්ම සම්පූර්ණ කරගන්නට ඕන එහම අප එතකොට අපිහන්න දැන් කෙනෙකුගේ පරලෝජීවිතය සාර්ථකර ගැනීමට නම් මෙලොවදී පුහුණු කළ ුතු කරුණු කාරණා වශයෙන් තමයි අපි මේ කාරණා පිළිබඳව තේරුම් ගත යුත්ත ශ්‍රද්ධාව එවාගේ සීලය ්‍යාගී ගුණය සහ ප්‍රඥාව කියනේවා පුහුණු කළ යුත්ත මේ ලෝකයේදී. උට්ටාන සම්පදා රක්ක සම්පදා කල්්‍යාන මිත්්‍යතා සමජීවිකතා කියන කාරණාටි මෙලෝදී පුහුණු කරනවා සේම මෙලෝ ජීවිතයේ සාර්ථ කරගැනීම අපේක්ෂාරන කෙනෙක් ඒ කාරණ හතර පුරුදු කරන වසේම පරලූ ජීවිතය සාර්ථ කර ගැනීමට අපේක්ෂා කරන කෙනෙක් විසින් පිරියයුතු කාරණාවන සද්ධ සම්පදා සීල සම්පදා චාග සම්පදා පඥ්ඥා සම්පදා කියෙන කාරණ හතර පිරිය යුත්තේ ද මේ ලෝකයේ තුළයි කියෙනෙක අපි අවධාරණය කරගන්න ඕන ඇතන් කෙනෙක් ඉතන්න පුළන් ඉතින් පරලූ ජීවිත සාර්ථක කරගන්න ඕන පරලූ ස පපත් වනාට පස්සෙ එහිද දැම්ම සදධාාව වනෑ ැම්ම සිලියවඕනෑ මැරිල්ලම සිල්රකින්න බැිය කියල හිතාගෙනඉන්න පුල්ලුවන්. සමහර වෙලාවට එහෙම හිතෙන අවස්ථා තියනවා පිහදරණ තැන් සමහර ීතනවා සිල් සමාධංග තරුණ ළමේක් එහම සිල්ගත්තු. ඒක සිල් සමාධන් වෙන්න තරම් වයසක් නෙවී කියලා. විශ්මයින් වගේ සමහරහන මොකදො වැ සිල්රගෙන සංසාර කලකිරල්ලද. යාලු වෙච්චි කෙන තරා වෙලාද පගල සල් තියෙනවා. තව කල් තියනවාවනේ මිචර හදිසයෙන්න්නේ ඇයි. දී වශයෙන් විමසනෝ. ඉතිං හරියට බැලුවොත් මෙලොව සුයේසේම පරව සුයේදමිකාරණා තුළ සලසාගන්න පුළුවන් කාරණා මෙලොව වශෙන් පුහුණු කිරීම තුළ. අපි හන්ද අපි ඉස්සල්ලම අපේ අවධහන යොමු කරමු සද්ධහා සම්පදාවමිකාරණා පිළිබඳ අපි බොහෝසින් ධමානුපස්සන වැඩ සටහන් තුළල සාකර්ඡා කරල තිබෙනවා. පඤ්ඥා සම්පදාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න සාකච්ඡාව තුළ බලාපොරොතු වෙන නිසා පි හදරණය අපි සංශිප්ත වශයෙන් මුල් කාරණා ගැන සාකච්ඡාවට අවතිය නවමු නමුත් ශ්‍රද්ධාව අත්‍යාවශ්‍ය ගුණාංගයක් මේ ශාසනක බ්‍රහ්ම චර්යාව ඉදිරියට යාම සඳහා ඒ පිළිබඳව අපි හාමුදුරුව ප්‍රමාණාත්මකව කරුණු අවධාරණය කරමින් මකද්ද මේ සද්ධා සම්පදා කියන්නේ කියලා විස්තර කර. ඔව ස්වාමිනාාතය මතක් කරපු විුදිහට අප ඇත්තටම සද්දාව පිළිබඳව පුදුම තරන්නං ධර්ම දේශනා ධර්ම සාකච්ඡා තුළින් පින තුළට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි මේ බුද්ධ ශසනය සද්ධාවෙන් පටන්ගන ප්‍රත්ඥාවෙන් තමයි කෙලවරවෙන් එහෙමනම් සද්ධාව නැතු අපට ගමනක් නෑ. බදුරජාණන් වහන් සිදා කසීභාරද්වාජ බ්‍රහ්මණයට දේශනා කළ සද්ධහා බීජන්ුම් ඹුරුව පුරන්ඩ අනිත් වාම්පන්න ඔක්කොම තිබ්බත් බලාපොරොත්තුව නැත බීජ බලාපොරොත්තුවෙන් තිහෙම බීජ නැතුව බීජ බලාපොරොත්වවෙන්න පුළන්කමක් නෑ තිහෙමනත් ස්වාමින් වහන්සේ මේ සද්ධාව කෙලකයන් ඇැත්තටම මෙතන අපි බොහෝ බෞද්ධය වෝ වරද්දාගත් තැනකුත් තියනවා යවට සමහර දේශකයන් වහන්සේලා දෙකළ තියනවා සද්ධහා භක්තියෙන් යුක්ත පින්නතුනි ආදිවසයෙන් ආමන්ත්‍රණය කරනවාහ ඇත්තරම භක්තියක් ඇදහිල්ලක් නෙවේ ඇත්තරම සද්ධාව කියල කියන්නේ. අපිහන් එබකක්ද වෙනස ශ්‍රද්ධාවය සහ භක්තියේ ඇති වෙනස මොකක් ඇත්තරම සන සදධාව කියල කියන්නේ අපි සරලෝම ගත්තොත් සද්ධහාති ත තාගතස්ස බෝධී කියන එදේශනාවනුව බුදුරජාණන් වහන්සේගේ අවබෝධී පිළිබඳව තියෙන ප්‍රසාදය. අවබෝධීන් ඇතිකරගන්න ප්‍රසා අවබෝධීෙන් ඇතිකරගන්න ප්‍රසාදය න තින් කොටිම්ම බුද්ධ ධම්ම සංඝකන රත්නත්ත්‍රය කරහි අවබෝධයෙන් ඇතිවෙන ප්‍රසාදයට තමයි සද්දග කියලා කියන්න එ. එතකොට වාමිලත ඇදහිල්ල ඉළඟට භක්තිය කියන දෙක න. අපි ගත්තුත් එහෙම අදහන්ද දෙයක් නෑ එ. මගේ ඇති මනිික් තිය ැනිකක් ති ම ස්වාමිහර පෙන්න්නනවා මැික බලන්න කියෙල් ස්වාමි හදර කිසිම චකතිතයක්ත්න වාමන්තය මැනික ලන්න පුළන් හා ලසනයි හොඳ ලස්සන මැනිකක් කියල වාදර පේනවාහ එතකට සාමින්ස අන්න ඒවාගේ තමයි සදදහාම කියනක ඒ ධර්මය හොඳට ඉගෙනගත්තට පසෙත් තාගතයන් වහන්සේගේ අවබෝධය හොඳට දකිනවා. සැජන සැඟයු න භක්තිය බබලන් විවෘත වඩ වෙන්න බලන යුෘත්ත වඩවෙඩ බලනො හෙම. නමුත් වාන්නක් දැන් භක්තිය ඉළඟට ඇදහිල්ල කියනදී අප දෙයක් පේ නැත්තං. කෝමත් දේවාලෝල්ට ගහම පේන්නම නෑන රේෙදද එක තමයි මක දර එතන කතු හල යන නේ දපයන කව්දමී ඇතුලිඉන්නේ. ලයිටික් අදාානේ ඳදුරීනහින්ද සමාරු තිරේ ඇත්තකට හොරිම් බලන අස්තත්තියයට හද ඇත්‍රම තාග තැන් වහන්සේ දේශනා කරන්නව අනිසා වන්නහස ේ ලෝකයේ විවෘත්තවෙන්න්න විරෘත්ත වඩ බලන කාරණා තුන්නකුත් එහෙමයි. වැහෙන්ඩ වැහෙන්ඩ බලන කාරණාත්තුනකුත් දේශනා කරනවා එහම. ඒදි වැහෙන්ඩ වැහෙන්ඩ බලන කාරණා හැටිය රඋන් වහන්සේ වදාලේ ඔය මිත්‍ය ආදෂ්ටිය. මිත්‍ය ආදෘෂ්ටිය කියනෙක් ස්වාම වැහෙන්ඩ වැෙන්න්න තමයි බලන්න එහමයි. ගුප්ත මන්තර ශාත්‍රයක ස්වාමින් වහන්සි කිපි දේවාල වගේ දේවල දැන් අපි පුංචි කාල දකලතේ නොය මතුරනෝ එහම මතුරනකොට පිවිී ප්‍රසිද්ධී සබ්දවාහිනි දාගන මතුරන්න ෑ හෙම පැත්තකට ගිල්ල කොටුකුටු ගලා මතුරනවා එදකොට තමයි එක බැබලීමතන් එ දේවාල වල වුණත් ස්වාමින්නහත්ි එට කිසිම ගරහා කිරියමක් කරන වනවෙයි. ඇත්තටම දේවාලෙක වනක් තිරවලින් හඩ හන් ම ැලීමමති බැබලීමම කියනින් අදහස්කරන පැවැත්ම කියන පත් බැීම කිය ඇතම් පැවැත් එතකොට ඊළගට වාමිනාත තාගතයන් වහන්සේ වදාරනවා ඇතින් කාන්තාව වනක් වැහෙන්ද වැහිට තමයි බබලන්නේ බුද්ධවාචනයක් නමුත් බොහෝ ඇ හිතාග විවෘත වෙන් බලනවා ඇඳුම් පැළඳුම් පවලින් පා අපිට පැදිලි වවා. ඉති මේ අපි හාමුදුරුව අවධාරණය කරපුය ඉතාම වැදගත් වෙනවා කාන්තාවක් වුණ හම එතු බියගේ චරිත ස්වභාවය බබලන්නේ ඒ වගේම චරිතවත් කාන්තාවකගේ පැවැත්ම හොඳින් රදාා පවතිෙන්නේ ආචාරශීලීව සීලාචාර විදිහට ඇඳුම් පැළඳුම් විලි වැහෙන විදිහට අන්ඳීන ආකාරයන්වා නිසා විශේෂයෙන්ම පන්සල්වලට එනකොට ආගමික ස්ථානවලට යනකොට ඒ අදාල නියම ඇඳුම් ඇඳගෙන යාම බොහුසින් වැදගත් වෙනවා. අපිහන්න ඒවාගේ දැන් මිත්‍යා විශ්වාස මිත්‍යා දෘෂ්ටීන් වැහෙන්න්නවැහෙන් ඒවයි පැමැත්ම තියනවා. එතකොට ඒ වැහීම තුලා පිහන්දර බයකුත් ඇති කරනව නේ ද හිත තුළ. දැ මේ භක්තිය කියන එක බයපදනම් කරගෙන නැතිවෙනක් නීදයන් පැහැදිලියම් සමන්න්නහස ැඟැත්තටම. බහ පදනම් කරනතම භක්තිය තියෙන මට මතක අපි ඉස්කෝලයන කාලෙ සමහර එක ඔය පත්්‍රිකාය වනෝ එහෙමඒ පත්්‍රිකාය වනවා මේ මමත් ලීල තියෙන පුංචි කාලේ ස්කෝලයනකොට දැන් මේ පත්ත්‍රිකාවෙන් පත්‍රිකා දහා අපිටේකාලිප කොටො කොපි කරන්නේ මවස්තාවක් නෑ පත්්‍රිකා දහයක් ලියලා දුන්නඇත්තන් නායාගහන නයාගහන අම්බන්න ඇතිවෙන තාත්තන තිවෙන ඇති බයත් එක් තම් ඉතින් අප දාග අරකල යනවා ඉතින් ලන්න දැන් ඇතන ඒ අරමොකද ඒ භක්තිය ස්වභාවේ බයත් එක්ක තම සන්සක ඇති කරන්න යද ලෝකයේ බොහෝ දෙනා දැන් අද ලෝකයේ මහා විසාල අර්බුද හටගන තියෙන මේ අවබෝධී පැහැදිී මක්නවෙෙන ධර්මය සඳහන්න බහුන්වේ සරණන් යන්තී පබ්බතානි වනානිච ආරාම රුක්ක ජේතියනි මනුස්සා භය තයිතා ජත මිනිස්සු මේ බයින් තර්ජනයට පත්ව වන හම යම්යම් පීඩාවල් රදර විපත් ඇතිවේ කියල හැතුනාම ඒවාය පිළිසරණ පතාගෙනවැ බේරෙන්න භක්ති මාර්ගවලට ගමන් කරනවා. දේව ඇදහිලි විශ්වාස වලට ගමන් කරනවා කිය. අපිහන්න දැන් පහැදිලි අපිට ශ්‍රද්ධාව සහහා භක්ති අතර වේරස. ශ්‍රදධාව කරනු අවබෝධීෙන් ඇතිකරගන්න ලබන පැහැදීම භක්තිය කියලික ඇන බයමුල් කරගෙන ඇතිකරගන්න ලබන යම් කිසි අනුකූලතාවයක් මට ම පූජාව මේ විදිහ තිවේ නැතිවනොත් මට දඩුවන් ලැබේ මේ විදිර මම සැලකවේ නැතිවුණොත් මට කරදර විඳන්නවෙයි කියන බය නිසා ගරු සැලකිලි දැක්වීම තමයි භක්තිය කියන හැබැයි බෞද්ධයෝ භක්තිවන්තයෝ නෙවෙයි. බෞද්ධය ඇවිල්ල ශ්‍රද්ධාවන්තය බැ අප අපිහනම සමාජ භාමිතය තුළ දැන්තියනවාම භක්ති ගීත කියලා වෙසක් කාලෙට පොසොන් කාලට අපි භක්ති ගීත කියනවා. ේ වශන රද පහ එම කියනු සැදහැ ගී කියල සද හැති ගීත කියනක තමම ගැල පෙන් මටර හිතෙන හම ඇදැ සමහර් තැන්වලද අපි දෙකරන බැත්ති බර දායකත්වේ ඒවති ඇතම සැදහත් දායකත්ය කියල න තම හොදයි වඩා යෝග ැති බර දායකත්වයගේ ලැකවුත් සමරවෙලට දේශකන්ට තින බයිහිද දායයිකක්ය දුන්න වගේ හැගේමක් ඒ සමන්හට ඇතරම දැන්ර ඉතින් අපි කාටත්තර. දු පවරල වැඩක් නෑ තින් අර කාලයාගේ ඇවෑමින් අර එක සංකල්ප දේව සංකල්පත් එක් ඇති මෙවා මිශ්‍ර වෙලා තමයි ඉති ඔ වචන හට ලා මේගේ දම්මානු පස වැඩසටය තුලින් අපිට පුළුවන් අපිහ සංස්ෝධනය කළ නැවත හරිදේ ලෝකයට දාහද කළන්න අපි හන්න එතකොට ශ්‍රද්ධාව කියන එක තවදුරටත් විග්‍රහ කර ගත්තුත් කොහොමද කෙනෙක් ග ්‍රද්ධාව මෙලෝව පරලෝ ජීවිතය සාර්ත්්‍ය කරගන්න උපකාරවෙන්න කියනක අවධහන එක. වාම නැත්‍ර දැි සද්ධාව ගත්තහම සද්ධාවක් තථගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදයක් නැත්තන් අප ස්්‍රහටයන්න බෑන් අපට දැම්ම මහන දම්පුරන්න බෑ එහ ගොටිම්ම කිවොත් සිල් සිල් ආරක්ෂා කරන්න බෑ ධනයක් දෙන්න බෑ අපි හිතම අපි මිත්‍ය ආදෂ්ටිකු අපි හිතනවා ය අපි උපදින්නෑ කරන කිසිම ක්‍රියාවක විපාකයක් නෑ එහෙම හිතුවොත් අපට ඒ කියන්නේ අසද්ධාවත් එක්ක තම ඒවයින්නේ. එහෙම හිතුවොත් ස්වාමනහත් අපට කිසිම කුසල කර්මයක් කරගන්න පුළුවන් කමක් ලැබෙ නෑ දැත්තටම උපදින් නැත්තං අපි දෙනමට දැ විදිරි මහනදම්පුර නවචනෑ ඇැමතිින් එහට පත්මලීවරයි ද මේ පින්න තුල්ලාට මේ විදිරි වාඩි වෙලා බනහන්ද එහෙම අවච්චතාවයක් නෑ නමුත් අපි මේ සද්ධාව නිසා කල්්‍යාන විත්‍රය ඇතුර නිසා. සද්ධර්මේශ්‍රවනය කළ ඒ තුළින් ඇතිකර ගත්ත සද්දාව නිසා තම අපි දන්න ඇත්තන ේනම් මෙහෙම ගමනක් තියෙනවා කියන්න අප හැ මෙහ මැවුත් කොහ මුත්තරයක් දෙන්න පුුවන්ද ශ්‍රද්ධාව නිසා සම්මාධිට්‍යය ඇතිවෙනද සම්මාධිට්්‍යය නිසා සදහාව ඇයවා සම්මාධිට්්‍යය නිසා තමයි සද්ධාව ඇතිවෙන්නේ නමුත්සානත් ඉතින් අර සම්මාධිට්්‍යිය නිසා සද්ධහ ඇතිවනාට තවයි ඉදිරියට යන්න අනිවාරෙන්න්නේ සද්ධ අවශ්‍ය කර අවශ්‍ය කරන මොකද සද්ධහ නැත්තං අපට ගමනක් නෑ ඒගැන් අපි සරණගිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අරවිදදිහයේ ප්‍රසාධයක් නැත අපි සාමානීඉදිරි ගත්තොත්මක්කර ව්‍යාපාරයක් කරනවා. ඒ ව්‍යාපාරය වනත් වමහස ලාබ ලැබෙනවනන් ඉස්සරහට යන්න බලන් ලාභයක් ලැබල තිය බලයක් තියෙනවන ඇතරම ධර්මී ඉගනගණ්ඩ ග ගණඩ දෙ අපි පැවිදිච්ච කාලයේ ඇතරම අපි තිබිච්ච සද්ධාවට වඩා මේ ධර්ම ඉග ගත්තට පස්සේ. බදුරජාණන් වහන්සේ කවුද කියන අපිට හිට වඩා හොඳර පැහැදිලි පහැලේතකොට එදා අපේ හිතේ අම්බඳ සද්දාවත් තිබ්බද ඒ සද්ධාවට වඩා දහස් කුණයකින් ඉහළයි අදප සිත්තුල තියෙන බුදුරජාණන් වහන්සේ කර හිතිෙන සද්ධාව එහම තිෙමෙන මේ ධර්ම ගණග්ඩි ගෙන ගන්න තමයි ප්‍රසාදය ඇතිවෙන්නේ එතකොට බලන් ඒ ප්‍රසාදය ඇතිකර ගත්තට පස්සේ ස්වාමෙන් වහන්ස පුදදුම විදිහට කුසල කර්ම කරන්න පුළුව දැම් බලට අපි විසාාල පින් කන්දකින ඇත්තරම කල්පනා කරලා බැලුවොත් ඔය කාග හරි සිතක පහළ වනි සද්ා චයිසි කෙනුවේ අ ධර්බී සඳහන් වෙනෝන පැ සද්හ මූලිකා සබ්බිපි කුසලාද කුසලා දම්මා එහ තියෙම ස්වාමිනාාව දැන් කෙනෙක් හොට මහනදම්පුරට වනං ඒවගේ මාච්චාරිමත් පින්කන් දකිින්ට ලැබෙනවනං ඒවගේ විසාාල රමණීය විහාරාරාම ගොඩනගන වනං ඒ හැම තැනකම තියෙන ස්වාමිනා ඒ කාන්තිම්ඒ සද්දාව සද්හා චෛසික තමයි විද්‍යමාන වෙන්න එහම එහෙමනම් මේ සද්ධහාවර ආකාරවතිය සද්දහම කියන තින් ඇත්තටම මේ ධර්මය හොඳට ඉගෙන ගන අවබෝධීම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තමයි වෙතන අත්‍යාවච්චි. හිදධාව තියෙනෙක්ෙන ධර්මස් ශ්‍රවනයට නැඹුරුුව වෙනවා ධර්මස් ශ්‍රවනයට නැඹුරු වෙනක් කෙනා ධර්මානුකූල ප්‍රතිපදාව තුළ තම ජීවිත හැ ගස්ව හැඩ ගස්ව ගන්න ඒ තුළයා මෙලෝජීවිත ත් සාර්ථ කරගන්නවා පර ජී සාර්ථක කරගන්නවා අපි හන පරෝ ජීවිතය සාර්ථ කරගන්නවා කියල කියන්නේ පරලුව හොඳ පැවැත්මැතික ද මෙලොවත් හොඳට පවතිනවා අරක කලින් අපිසාකච්චා කර පිවිදි මෙලෝ ජීවිතය සාර්ථකරගන්න උපකාරවට කාරණ දයනු කරගෙන. එතට පරලෝ ජීවිතය සාර්ථක කරගන්නවා කියනකින් අහස් කරන්න මැරිල්ල ඉප දෙන තැන හොඳ කරගෙන එතන හොඳට සකුහප බෝගීව ජීවත්ව වන එක ද අප හන්දරේ. එ ම් පරලොවන් එහා ලෝකෝත්තර තත්වයකට නැඹරුවීමද ඇත්තරම ස්වාමෙන්න් වහන්සේ දැන් බුද්ධ ශාසනයකි ලක්ය සුගතිගාමී නිවැනි සුගතිවීගාවීමත් එක්තරයි ලක්කේ ඇත්තමයි එහම නමුත් බුද්ධසාාසනයක් ලෝකෙ පහළ වනාම බුදු සසුනකින් කරන ප්‍රධානම කාරයභහරය තමයි මේ සසර දුක් නිවාකරල මේ සසරින් එතරවැෙනේ එ දේශඳහා තමයි ස්වාමිහ අත්‍ය වශ්්‍ය වෙන් සද්ධාව එ. හැබැයි ඊ මෙහයින් ගත්ත හාම බෞද්ධයන් හැටියට අපි සුගති ගාමම පිළිබඳවත් හිතන් ඩෝල මොකද බැරිවෙලාවත් අපි අපායිකට වැටුුණොත් කල්ප ගානක් අපිට ගොඩන්න පුළුවන්කමක් නෑ දුගතියක සිටින කෙනෙකුට ඒ දුගතියේ සිටින තතාකල් නිවන් දකින්න බැහැ නිවන් දකින්න බෑ තිය නිසාස්වාමන් වහන්ස මේ සද්ධාව කියනෙ එක ඇත්තටම දැන් සද්ධාව ගැන අප කතා කරන කාලවෙලාව මදි ඇත්තටම මේ සද්ධාව සම්බන්ධට බොහොම කල්පනනාආකාරි වඩ ඕන. අපිහන්න අර මතක්කරපු වචන දෙක බොහම වැදගත්තෙනවා ඒ දෙකට අවදහන යොමු කරගම අමූලිකා සද්ධහා ආකාරවතිය සද්ධා කියෙන එක ඒදක කොහොමද කෙනෙක් ලෝකෝතර පෙතර නැඹුරු වෙන්න කියනේ සාමවිනත තැන් අමෝලිකා සද්ධාව ගත්තහම කි මුලක් නෑනෙ තැහම ඒ මුලක් නැති සද්ධාව දැ වැඩීම මිනිසුන්ට ති මොන සද්ධාව පයන්න. ම වාමන්හ සමූලිකා සදධාවතමයි බොහෝ දෙෙකට යෙන්නේෙ දැ අපි දැක්ක හම දැ බලන්න මකක් හරරි දැන් හොඳට තාාගතන් වහන්සේ සරණ ගිල්ල ඉන්නවා එහෙම ඊළඟට සරණගිල්ලා ඉන්න තමන්ට මොකක් හරි විපත්තියක් එනකුට තතාගතයන් වහන්සේ අමතක කරලා වෙනත් කෙනෙකුගේ සරණ පතන අද බොහෝ උගත්යයි සම්මත් සමාජී බොහෝ දෙනෙක් න්න එක සමහර ගායක උපවාපිහන්තුරනේ හඬ වෙලා ඉඳල හඩ අහිමි වීයාම තුළ යක්ෂභූතියන් උගුරට රිංගාගත්තාය කියන විශ්වාන්සයෙන් උගුර සුව කරන අවස්ථාවන් අපි දැකන මේ ස්ෝෂල් මීඩියවල හොම සංසරණය වෙනවා වීඩියෝහෙම අපි දක්න මේ ඉතා මොහොඳ බුදු ගුණගායනා කරපු බෞද්ධ පරිසරයක හිටපු සමහර මේ ප්‍රවීණයයි කියයාගන්න උදවී පවාඒ මිත්‍ය විශ්වාසල නැපුර වෙලතිය නපබ ැිලම් ම ඇකට දැන් ඇතටම අමෝනිිකා සද්ධාව දැ පිතාව පැත්තකින් ගත්ත දඒ ධරම කාරණාව තේරෙන්න කවුරහරකින මේ ම දැම දේශනාක කනකට ම කිය බුදුරජණන් වහන්සේම දේශනා කලාක ඒ කෙනෙක්කුට තේරෙන්න නමුත් ඒයකිනම බුදුරජාණන් වහන්සේ දේශනාකරපනිසා ම පිළිගන්න තමන්ට තේරිලානවේ ඇ ඉතනක් අමෝලිකා සද්ධාව එහම තින්ද අප ස්වාමන් වහන්සේ කීපිවිචිට දැන් ඇතර බොහෝ ප්‍රසිද්ධය අර විපත්තියක් ආපු වෙලාවට අනිවාරයෙන් අනිප ඇත්ත හැරෙන වනන් යාටති අමුලිකා සද්ධ සද්දාව. ඉති අර ධර්රමය හොඳ ිගෙනගන ඒ ධර්මය හොඳට වටහාගන ඒ තුළින් ඇතිවෙන සද්ධාව තමයි මේ ආකාරවති සද්දාව තිය සද්දාව ඇතිකරගණ්ඩ විහිතන තරම් ලේසිනෑ මොකද බොහෝ අය විපත්තියේදී. ලෝක ධර්මයන්ගේ අනිපඇත්ත ගහනවස්තා තියනවා. අපි හන්නේ දැන්. මූලිකා සද්දහ ස ආකාරවති සද් කියන ඉදිට ශ්‍රද්ධාව වර්ග වෙන අතරම දැන් සෝවන් පලයට පත් වූ කෙනෙකු ශ්‍රද් තිරසාර් ශ්‍රද්ධාවක් හැරියට අපි පිළිියර ගෙනතියන අපි ඉගෙන ගෙනතිය නවා. යාගේ ශ්‍රද්ධාව වෙනස් වෙන්න නෑ කියලා. එතුට ආකාරවති ස්‍රද්ධාව එ වෙනස්වෙෙන් නැති සද්ද ආකාරවී ස්‍රද්ධාව වෙනස් වෙන ෝද අප. ම ආකාරවත සද්ධාව දැන් අපි සූහන් පලට පත්නට අබෝ අවබෝධක් ඥානයට ගිහාම එකට කියන්න ආගම සද්දාව එඒ සද්දාව කවදාවත් වෙනස් ව වෙනස්වෙන්න එතිනි යහතට සද්දධාව සාම සමහර වෙලාවට වෙනස් වෙන්ට පුළුවන්. ආකාරවත වුවත් අවබෝධිහයටත් නොවනතා කල් ඒද අනවබෝධයේ පදරම් කරගෙන ව වෙන ව ට ටක්ව පුුවන් පුළුවන්. අපිහඳරන එතකොට දැන්මේ ශ්‍රද්ධාව මුල් කරගෙන කෙනෙක් අපි කලින් සඳහන් කරපු විදිහට තමන්ගේ ජීවිතය ආගමානුකූල භාවට නැඹුරු කරගන්නවා. කායික වාචිසික සංවරයේ ඇති කරගන්නවා. සීල සම්පදාව නැඹුර වෙනවා. ශ්‍රද්ධාවෙන් සීලයට නැබුරු වෙනවා. කොහොමද කෙනෙක් සිල්වන්තවීම තුළ පරලෝ ජීවිතය සාර්ථ කරගන්න. සාමනාති ට කලින් මං. සද්ධාවගන්න තවත් කාරණයක් මතක් වුණා එකත් කිවොත් සුදුසුයි කල මට හිතෙනවා දැන් සද්දාව සමහර කෙනෙකුගේ සද්ධාව බාහිර ක්‍රාකාරකම්බලින් පේනොහොඳට සමහරලාට කෙනෙකුවාදිනකොට තැමිට පේනොවායාබොහොම සද්ධාවන්තයෙක් කෙළ හැබැයි එතන අපි හොඳදර තේරුම් ගන්නඩුවනි වංචනිකව හිතේහිෙවලොකු ප්‍රසාධයක් නෑ සමහරය සද්දාව පෙන්න්නනවා. එහක්න් ල න සද්ද පෙන්වා කියලා කියන්න මෙහෙමයි ස්වමාත මට මතකයි මේක හැමෝට මාදා කතාවක් න වෙයි නමුත් අපි භවෘතව කතා කරන්නේ හරිවාටිනවා මොකද ඒත් තුළින් සමහර වෙලාට නැති අකුසලයක් කෙනෙකුට ඇතිවෙන්න පුළන්මොද මායාව නිසා. සමහර වෙලාට කිසිීම ප්‍රසාධයක් තථගතයන් වහන්සේ කෙරෙහි මලක ප්‍රසාධෙකුත් නෑ ධර්මයකරය ප්‍රසාධෙකුත් සංගලාකරහි ප්‍රසාධිකුත් නෑ නමුත් ඇතන සද්ධාවලොකුට පෙන්න්නනවා. එහෙම අවත්තාකයට මට මතක අපේ පූජනීය කඩවැද්දී ජිනවන්ස ස්වාමින්දරයන් වහන්සේ උන්වහන්සේ මට දවසක්ව ප්ඥාසිරී මේ උගහර ප්‍රශ්නයක් ඇතිවිච්ච වෙලාවක එහ ඔය අධ දෙක නලලේතියාගන වදිනාගෙන්ටිකක් පරිසාගෙන් ෝඩික . මොකද සමහර වෙලාට මම එකයන් හැමෝට මනවේ අත්් දෙක නළගල තියාගෙන ඇස් දෙක ොහ ගෙනත් එක්නන්න ඒය සමහරල්ට හොරින් එකැහැක් තරක් ඇහල් ඇරල බන්නව ලඟපාක කවුර රීන් මම හම දැකල තියෙනවා එතකොට සමන දැක ද කියන්න ඕට කාරණ දෙකක්. එහෙම තමන්ගේ හිතේ වංචනික අදහත් ඇතිකරගන ඒ විදිට රඟපවාමින් කෙනෙක් ක්‍රා කරනවනම් එයාට ඇත්තර මෙතන මායා සාටය කියන ය කුසල චයිසිකතා ගඩ කරන්නම හැබැයි ස්වාමිනත කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කරෙහි අවබෝධයම පැහැදුනාට පස්සේ එයාගේ ක්‍රියාකාරකන් ආයයි කවුරු හිටියත් නැතත් අත්දක ඒ කාන්තෙම නලනටයනෝ.ඒ මොකදී තමන්ගේ හදවතින්ම බුදුරජාණන් වහන්සේ කෞදය කලෙේ හඳුන ගෙනතියෙන් එහෙමවිනඟට ධර්මය මොකක්ද කෙලේ හඳු ගෙනතින මහා සංගයා කයන්නේ කෞද් කල හඳුන ගෙනතිය ඉනිසායක් ඕනම පින්කමක්කරන සීයට සීයක් හිත යොදවලා හිත යොදව වනෝකර ස්වාන්න සමහල්ලට යාගේ කයත් එවිදිරි ක්‍රයක් කරන්න පුළුවන්. අප හැන්දේ සදාවව ගැ කියපු නිසා මටත් අසාවක් ඇතුන තවත්දයක්කහන්න. දැන් අපේ සමාජයේ ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ ගිහි ගෙවල් වලත් ඇතැම් පන්සල්වෙලත් ආරාණනිසේ නාසන වලත් බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥාවෙන් අරගෙන් බුදුහාමුදුරු දැනටත් වැඩඉන්නවාය කියන. හැඟීමෙන් යුතුව පූජාවන් පවත්තන අවස්ථාවල් අපි ක්. අපේ හඳුරු දැක ඇති සම්හරවෙලාවට උදේ පාන්දර නැගිට හතරට විතර බුදුරජාණන් වහන්සේට වළලධන ප සූදානන් කරලාඒළංගට තුවායඒව සූදානන් කරලා. <mile> bears, ැ දැටි හොයාගන්න නැති නිසා ටූ ්‍රශස හෙම සදානං කරලා එලඟට වෙනත් වෙනත් අවශ්‍යක ඔක්කෝම සූදානන් කරලා මම දැකල තියෙනවා සමහරතැන්වල බුදුහාමුදුරු ඉතින් පැන් අරෙන මූන හෝදගන්න නැති නිසාහ මූුණු හෝද වන අවස්ථත් ැකළ තියෙනව අප්‍රහාඳරය. ඒ මදිවට තුවාෙන් පියදාන අවස්ථත් ම දැකළ තියනවා. දැන් බුදුහාදුර ජීවත් වෙලා හිටියත් ආනන්ද හමුදුර බදු හාන්දරුව මූන පියහිාලා තියන ද පි හඳර. හමදවල් පස යුතුද ඇත්තරම සාමිනතර එකත් ඕනම දේක ප්‍රමාණයක් තියෙනවා එහම ඒ ඇත්තරමැ සමහර වෙලාවට සමහරෝදවයට දැන් එක තම යර වලඳවන්න පවා හද නවස්තා තියනවා එම ඒේක් ඇතර මෝඩ සදධාවක් අපි මේක ප්‍රමාණය දැනගන්න ඕන දැන් අපි හිතම තතාගතැන් වහන්සේ ජීවමාන වැඩන්නවාගේ නරුණ ඇතිකරගෙන ක් තාම හොින් සදධහාාවෙන් ඒ විදිට සම්බුද්ධ පූජාව පවත්වන එක වරදක් නෑ එ හැබැයි ස්වාමීන් වහන්සේ කියීනක දිහට මූුණ පියදාවන්න දත් ම මත්දිඩ එහෙම යනවනං එක එතියක් ඉක්ම ආයාම ඒතුලෙන් සහර වෙලාට බලාඉන්න කෙනෙකුට මේ කනිකාම් මහා විහිුවක් වගේ තේරෙන්ට පුළුවන් එ තියෙමන ස්වාමන අපි දැන් තතාගතයන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වනොගේ මට පුළුවන් අරිවිදිර ස්වාමන්හස විර නු පෑන් ඇල්පෑන් අච්ච කරන ඒ දීවල් පූජා කරන්න. ඒ අපි පිපුංිකාලන්දලම ඇත්තරම අපිත් ඒ විදිර පූජා කලා තියෙනවා. එහෙම දැනටත් අප ස්ථානයේ පූජා කරනවා මොකද පූජා කලා හැබ අපි දත්මත් එෙ යන්නේ නෑ. නමුත් මේ ඒ විදිහට සම්බුද්ධ පූජා පවත් වනවා ම දැකල තිවා පිහඳේ සමහරථයැන්වල බුදුරජාණන් වහන්සේට වැඩයින සැතපන්න ඇදක් තියලා. ඇද ඩ ැපෙන පිළිමික් තියල තියනවා. ඊට පස්සේ පුටුවක් ති හිදි පිියක් බුට ඩ යල තියෙනවා. සක්මනක් හද සක්මන් කරන පිළිමියක් එතන තියල තියෙනවා. කොචලති කෙන නම් ඇටස් ාත්‍රූමික ගුත්තියනවා. හොඳ වෙලාවට කොමෝඩ්ඩ එකක ුද බදු පිළිමියන්නේ ඉති න්න ඒ විදිහට සහර වෙලාටීම ඉක්ම ඇහන ගති ි දැකල හම තියනත් ස්වාන්නත ඇතරම මේ කරනිාම් විිහිල්ුවක් වගේ. ොද ඒ විදිහට කරන්නල ගිහාම දැන් අරප කෙනෙක් එක දිහ බලලා අකුසල්සිට ඇතිකරගන්න පුළුවන් එහම තියනිසා එහෙම ඉක්ම අයන්ඩ වච්චිනෑ නමුත් අතාග තැන් වහන්සට ියාමිස පූජාව හටියට උනු පැන් ඇල් පැන් යාදි දේවල් ඊළඟට සම්බුද්ධ පූජා ඒ සියල්ල මිතා සද්ධාවෙන් පූජා කරනෙක් ඉතාම වටිනවා නමුත් අරවිදිහට ස්වාමින් වහන්ස කියෙන ආකාරයට වයි ම අන්ඩිගුත්න එකලොකු ගැටලුවක්. එඒම පෙහන්නේ දැන් ශ්‍රදධාව කෙනෙකුගේ සදාචාරමත් ජීවිතයේ ප්‍රධාන සංකල්පයක් සිතිවිල්ලක්. ඕනම තැනක වචනයෙන් සහ ක්‍රියාවෙන් යම් කිසි දෙයක් ක්‍රියාත්ම කරන කලින් හිතන් හිතන්්ඩෝ. ඒ එතට ෛ ශ්‍රද්ධාව කියන්නේ චෛත සික ධර්මයක් සිතිවිල්ලා.ඒ හොඳ සිතිවිල්ල මුල්කරගෙන හොඳ වචන කතා කරන හොඳ ක්‍රියාකාරකම් කරන එය සීලයට නැඹුරූ ක්‍රියාකාරකමක්ටට හඳුරන් පුළුවන්. අපි හාදුුවන සීලය කොහොමද පරලෝජීවිතය සාර්ථකරන් සීලය පරලෝජීවිතය සාර්ථකර ගැනීම පිණිස විතරද උපකාරවෙන්. තැත්තරම් සාවිනාාංස අප මුලින්ම කතාගොත් මශීලය කියනෙ එක හැමෝම දන්නවා. නමුත් අපි නිසාකත්‍යාව පරිපූර්ණවෙන් අප සීලය කියනෙ එක පැහැදි හැම යුතුයි. ඇත්තරම් සීලය කෙලාකයන්නේ. හයයි වචනයදක සංවරයට තින් බුදුරජාණන් වහන්සේ කෝටි ප්‍රකෝටි ගඩන් සම්පදා භික්තුන් වහන්සේලාට ශික්ෂාපද පනවල තියෙන් ඇත්තටම කයටයි වචනයට විතරයි එෙම හිතට එකම ශික්ෂාපදයක්වත් පනවලා නෑ මොකද හිතට ශික්ෂාපද පැනවවොත් එම සිල්ලා රක්ෂා කන කෙනෙ කොයන්ඩ බැරවෙන ොකද හිතන හිතන දේවල් වලක් ක්ඩ බෑ සිිකපදයකි සිිල්පද පනවල සීමාවක් කරන්න බැව සීමාවක් කරන්න බැරිවෙන. එතකට වාමින් වහන්ස දැන් කාටත් පැහැදිලි කයයි වජනය දෙකේ සංවරය මෙන්න මේ හික්මීම මෙන්න මේ ශික්ෂණය තමයි සීලය කියල කියයන් අපේ ශසාමන් වහස ඇහුවා පරලෝ ජීවිතයට කොහොම දුපකාර වෙන්නේ ඒවගේම සීලේ පරලෝ ජීවිතයට පමණක් දුපකාර වෙන්න කියහෙම ඇත්තරම සාමින් වහන්ස පරලෝ ජීවිතයට යත රක්ණකයි මෙලව ජීවිතයටත් සීලවන්තකම බොහොම ලොකු ආරක්ෂාව මහප ර එ ඒගේ පරලෝ ජීවිතයටත් විශාල ධර්ම මේ ආරක්ෂාව ඒවගේ අපේ අවසානය ලක්කේ වන අමාමහ නිවන සාත්සාත් කර ගණ්ඩත් අත්‍යවශච දෙයක් තමයිම සීලය අපි හ මං ඇහත් සීලය කුමක් සඳහාද කියල මකද දෙනලන් සරල මු සී වාමන්හස ඇත්තවසයම හිතේ සැන සංසිිදීම සඳහා සමාධය සඳ එහමයි තුරදැන්ි ත්වොත් දැ සත්්‍ය වි සුද්ධිය ගමකෝ එහෙම අපම සාසනික ප්‍රතිපදාවේ සත්ත විසුද්ධියෙන් තොර නිවනක් නෑ. එහම. ඕනම කෙනෙක් සත්ව විසුද්ධියයටට ක්‍රමාණකෝලොව ලඟවීමෙන් තමයි නිවන සාත්සාත් කරගණ් අවත්තාව ලැබෙන්නේ. තිහෙමන එක පලවෙනි අඩිතාලම පලවෙනි පඩිය තමයි සීලය. එ අප සාමානය ගත්තම සියල සමාධී ප්‍රඥා කලළ සාසනය හඳුන්නන් එහමයි. ම වාමින්හන්සේ සත්ත විුද්ියීදන අපිගත්ම සීල විුද්ිය චිත්ත වි සුද්දිය දෙෙට්ි විුද්ිය ංකා විතරනනි විුද්ිය මක්ග මංග යාන දස්සනම සුද්දිය පටිපාදා ාන දස්න විුදිය ඥාන දස්න වි සුද්ියක සත්ව වි සුද්දිය සඳහන් වෙනවා. කවදාවත් ස්වාමින් වහන්ස චිත්ත විසුද්ධියට යන්නැතුව සීලවි සුද්ධියට යන්නැතුව චිත්ත විසුද්ියයට යන්න පුළුවන් කමක් නෑ නහම හරි සත්මහල් ප්‍රසාධකය තත්වට අන්නැතුව සහන්නස දෙවි තත්්ටුටයන්න්න බෑන් හ සාමානෙන් මේ සෝපානක ලිප්ට එකක ගත් අනිවාරෙන් පලවෙින් තටවු පහුකල මයි දෙවි තට අන්ද ව හ තිහෙමනම් සීලය සම්පූර්ණ කරගන්න නැතුව. මේ ශික්‍ෂණය හික්මීම දැම ශික්ෂාපද ටික පමණක් නැවේනි ම අපි ශික්ෂාපද ටක තරක් ආරක්ෂා කනෙකට අපි ගැන ප්‍රාතිමොක් සංවරසීයලය හෙම හැබැයි ප්‍රාතිමෝක්ත සංවරසයලයේ පමණක් ආරක්ෂා කිරීම තැන් ගිහින්ට වනත් සමාදංගන පන්සිිල් ටික විතරක්ම ආරක්ෂා කිටීම නිවන් පින් සුපකාර වෙන්න. එහම පරිපූර්ණ සීලයක් බවට පත් වෙන්න. එහෙමනම් ඊීළඟට ආරක්ෂා කර ගණ්ඩෝන ඉන්ද්‍රිය සංවර සීලේ ඉන්ද්‍රිය සංවර සීලයට ස්වාමනත් ඒකටත් සිික්ෂා පොදනෑ එ ඒ තමන් හිතලා අ කයයි වචනයයි දෙක සංවර කරගන ඉස්සරහට යනකට තමම් හ දියුණ කරලා ඇතිකර ගණ්ඩෝන එකත් තමයි ඇත කණ නාසේ දියචරීරය මනස ගෙන මේ ආයතන සංවර කර ගැනීම. එහෙම නම් මේ කියන විදිහර ස්වාමින්හන්ස මෙන ශික්ෂණය ඇතිකරගර ගැනීම තුළින් මෙලවටත් ඒ කාන්තතින් යහප තක් වෙන පරලෝටත් යහපතක් වෙනවා ඒවාගේම ස්වාමීන් වහන්ස අපේ අවසානය ලක්කේ ශස්්සාත් කර ගණ්ඩත් මේ අත්‍ය අවශ්‍යම කාරණයක් එ අප හැඳදැන් දුස්සේලයාගේ හිත හැමතිස්සේම විපිලිසර වෙනෝ. බොහොම සැලෙන කලබල වූ මානසි කත්ත්වයකින් යුක්ත වෙනවා. එතකොට එයාගේ විපිළිසර වූ සිත තමන් කරපු කියපු දේවල් පිළිබඳව ලත වෙන්න පසු ඇැවිලි වෙන සිත තුළ සමාධයක් චිත් සංහිදියාවක් ඇතිවෙනන සමාධියයක් වැඩෙන් නැති සිත තුළ ප්‍රඥාවදියුණු කරගන්න බැහැ. ඒ පැත්තකින් බැලූ හම ලකුත්තර පැත්තට මේ දුසීලකම් බාධාවෙන හැටි ොට සිල්වන්ත කෙනගේ හිත හැමතිස්සේම විපිලිසර බාවෙන් තොරයි. ඒ නිසාම හිතබොහොම සංසුන් වෙන සංසුන් වූ හිත සමාධිමත් සමාහිත වූ හිත ප්‍රඥාවෙන් වර්ධනය කරගන්න පුළුවන්. අනිත්කාරණාව තමයි සිල්වන්තයා ධර්මය සඳහන් වෙන දැන් දුස්සීලෙක් වුණහම දුස්සීලයා කරන කායික වාචසික දුෂ්චරිත නිසා. මෙලෝ වශයෙන්ම විවිධ රන්ඩු සරුවල් වල පැතිරෙලෙනවා අර්බුද වල පැටලෙනවා නඩුහපවල පැටලෙනවා ඒට වියදංකරන්න යන හම්බ කරන දේවල් නැතිවෙලා යනවා. ඒ විශාල ආර්ථිකමය වශයෙන් පරිහානයකට පත්තරු. සිල්වන්තයා සම්බාධයයේ සහන් කරන කුරහරෙකොඳට පන්සිල් ආරක්ෂක නොවා. මහන්තම් බහෝගක් හන්දන් අධිගච් ඇති මහත්තු ධනස්කන්දයකට. එයා පත්වෙන හම්බ කරන දවල් එයාට ආරක්‍ෂා කරගන්න පුළුවන්. එ හො ධර්මාණුකූලූ ජීවත්වෙන නිසා ඒ නිරපරාදිි විනාශ වෙල යන්න නෑ. එවගේම කිති සද්ද අබ්පුුග බොම හොඳ කීර්තිරාවයක් පැතිරෙනවා. මෙයා හොඳ කෙනෙක් මෙයා අවංක කෙනෙක් මෙයා වංචාකාරයෙක් නෙවෙයි කියන හැඟීම තුළ මිනිස්සු එ ධනය ආයෝජනය කරනවා. යාට මූල්ලම මේ වශයෙන් උදව උපකාර කරනවා. නයක් කිල්ලු අහම වනත් නයක් දෙන්න පෙළඹ ෙනෝමක දෙයාගේ අවංකභාවය යාගේ සිල්වන්තකම දැනෙන නිසා. එතුළේ යාට මෙලෝ වශයෙන් ආර්ථිකුමට්ටමිනුත් භෞතික වශයෙන් දියුණු වෙන්න හැකියාවතියනවා. තින් පරලෝ ජීවිතයේද සිල්වන්තවීම තුළ කෙනකොගි ජීවිතයේ සාර්ථක කරගන්න පුළුවන් කම ලැබෙනෝ වගේම. එන් අනතුරුව, කාන්දම අප හාමුදුරු මතක් කර දිහට ලෝකෝතර දියුණු සලස ගන්නත් මේ සීලි උපකාර වෙනවා අපි හානි කාලේ බොහොම ඉක්ම නිම්ම ගෙවී යන නිසා අපි ඒළඟ සම්ප්‍රදාවට අප අවධානයමුකුණු චාග සම්පදාව කියන කුමල් ෂාමනාස ඇත්තටම දානන් සංගත්ස සෝපානන් කියලා ධර්මය සඳහන් වෙනවානේ එහමයි ඇත්තටම දන්දීම තමයි ස්වාර්ගයට යන්න තියෙන හිනි මඟ එහමට අප බෞද්ධ පින්න තුල්ලාට දානය කියනෙක හොඳට හොරුයි එහම හැබැයි මෙ ධනය කියලා කියන්න ඉතිං අපි පූජාබුද්ධියන් හරි අනුග්‍රහ බුද්ධියං හරි යමක් පරිත්‍යයාාව කිරීම අපිධර්ම මේ හැටියට දානය කියලා කියන්නේ පරිත්‍යයාගේ කියලා කියන්නේ යමක් පරිත්‍යාග කරනකට ඒ සිතිහි පහළ වන චේතනාවට තමයි දානී කියලා කියන්න තින් මේ ධානයක් ස්වාමින් වහන්ස තාම හොඳින් අර ඒහතුක උත්ක්කෂ්ට කුසලයක් වැඩෙන විදිහට ධනවේ පින්කමක් සිද්ධ කරගන්නවා කෙනකත් ෙහිසි වැඩක් නොේ එකයන්නේ අලෝබ අදේ සමෝහ කියන කුසල මූලයන්ගෙන් සිත් පුරවාගන පූරව මුංචන් අපර කියන අවස්ථ තුනත් හොන්දට පිරිසුදු කරගන යම්කිසි කනෙක් පරිත්‍යාගයක් කරනව කියල කියන් අපි හිතන තරම් ඒ ලෙහිස දෙයක් නවී මහාද දාන මේ පින්කම් අපේ ඇස්වලට අපි දකි නෝ නැහම නමුත් සිත්වසයෙන් ගත්තහම එදානම පින්කම් වොන ආකාරයට සිද්ධ වෙනවාද කියලා අපට හිතාගණ්ඩ බෑ හැබැයි දානමය පින්කමක් සාර්ථකර ගණ්ඩ සමානන්තා අපි මුලින් කියපු සවදධාව හොදට සද්ධාව තියෙනවනම් ඉළඟට සීලවන්තකම හොදට තියෙනවනම් අනිවාරෙන් එහෙම කෙනාට මේ දානමය පින්කම හම සාර්ථක සිදකරගන්න පුලුවන් හෙම දැ ොඩක් ලාවට අපිහන්දුරනයේ දන්දෙන දායකය බලන්නේ ප්‍රතිග්‍රාහකයාගේ සීලය විතරනි ැ අපි හන්දුර අවධානය කරනොමිතෙදී දායකත් සිල්වත් වෙන තරමට ආනිසංස වැලික ඇතරම සාන දැන් අපි වැැලුවොත් දාන විසුද්ධි හතර ගත්තහම ඇත්තටම අපට අපි හැදුනොත් අපිට ඕනම ධනමය පින්කමක මහත්ඵල මහනිසංස කරගන්න පුළුවන් හම දැ බලන්ඩ විසන්තර මහරජ්ජුරූ සීලවන්තයෝ හොයා හැටියනෑ සන්තර මහරජ්ුර තමන්ගේ දරුවු දෙන්න දඳදුන්නේ ම භයානක දුස්සීලෙකුට දෝජක බමනට එහෙම නමුත් ඒදානම පින්කම ස්වාමන් වහස මේ මහාපොලු කම්පා කරන්න හේතු වුණා එත අපිහන්නේ ලෝබෙය සේම දේශයන් මැට පවත්වගෙනකට සියක් මැට පවත්වගෙන තමන් සීලවන්තව දෙකැන එක ඒදානය පිරිසිදනේ දායකයාගේ තියෙන සීලවන්තමනිසා තව දානයක් තිෙන ස්වාමිනත් හැබේ ප්‍රතිග්‍රහයකයගේ පැත්තින් සීල් ධාන සාර්ථකය ප්‍රතිග්‍රහකයක පිළිගන්න පිළිගන්න කෙනා එ අපි හිතම දායකයා බොහොම දුස්සීලයි හැබැයි බාරගන්න භික්ෂුන් වහන්සේ බොහෝම සීලවන්තයි ධර්මය සඳහන් වෙනවා ඒදානයත් මහත් පලයි ඉ අප ස්වාමන්හන්සේ මතක්කරේ බොහෝ දෙනා අද බලාපොරොත්තුව වෙන තමන්ගේ සීලේ හදාගන්න බලාපොත්තුවක් නැ සීලවන්තය හොයාගෙන දන් දෙවා මොකදඒී ඒ සියලවන්තයාගේ සියලය අනුභාව ආනුභාවෙන් දිවිය ලෝකයන්න්න බලාගෙන තමයි ඒ වගේ පින්කම් කරන එක තමයි ස්වභාවේ මොකද තමන් සකස් වෙන්නෑ හැබැයි වඩාත්ම හොඳ තමන් සීලවන්තව ඉඳගෙන කාටහරි පරිත්‍යාගයක් කරනවා න එකත් මහත් පලයි. ඊළඟට තුංගනි විසුද්ධගත්ත හම සමිහස දාන දායකයක් දුස්සීලයි පිළිගන්න කෙනක් දුස්සීලායි එහෙම ුනොත් නං ඒ දානේ මහත්ඵලවෙනි නෑ එ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාාරනවා යෝ සීලවා සීලවන්තය සු ද දාන තමන් සිල්වත්ව ඉඳගෙන සීලවන්තයකුට පූජාකරන දානය තමයි ඇති මහත් පඵල මහානි සන්ත වන දානේ දැහැමින් උපයාගත්ත දෙයක් දී යුතුිය වඩත් ඕන පඩත් ඕන ධම්මන ලදහන් සුපසාන්න්න සකසන්න චිත්තෝ නිසාන දැහැමින් උපයාසපයාගත්ත දෙයක් තමයි ඇත්තරම එකඇන්නේ දෙන එක් කෙනා හොඳ වේන්නට ඕන ගන්න එක් කෙනා හොඳ වෙන්ඩ ඕන දෙන දේ හොඳ වේඩෝ ධර්මික ව ධර්මික වෙන්ඩෝන. ඒ දාානය තමයි මහත් මහල මහන සංහට ධනය පත්වෙෙන. එහෙම දන් දෙන කෙනා මෙලෝදී බොහෝම සුව පහසු ජීවිත ගත කරන ගමනීම. ධානී ෂ්ඨවිපාක වශය පරලූ සපත්වෙලත් ඒ ඇත්තන්ට භවබෝග සම්පත් ලැබලා ආයුුවන්ඩ සපබල ප්‍රඥාවන් කියන පංචිවිද. සම්පත්වලින් ආඩඩ්‍ය වූ ජීවිත ගත කරමින් සුහ පටිපදාව තුළ ජීවිතය සාර්ථ කරගන්න පුළුවන්කම ලබෙන ඇේ අපේ සමණහස දැන්තානයක් දෙනකොට තමන්ට අවශ්‍ය නැතිදේ ඊළඟට තම පාවිච්චි කරපු දේ දන්දන්න පුරදුවෙන් හොඳ නෑ දෙ අපි අබ වැැපිරුවොත් අප අබ තමයි ලැබෙන්නේ. එහම තේවගේ අපි අබ අපපුරලලා මුම් බලාපරත්තයෙන පුළුවන්ක මක් නෑ එහම. අද බොහෝ දෙනා දන් දෙන්නේ හැබැයි. තමන්ට අවච්චි නති දේ දන්දේ නවාවස මහරලාට ඉළඟට පාවිච්චි කරලා දන් දෙනවා එක රිජෙක්ට බඩු එහ ඉති ඒක ඉතාම නරක දෙයක් මොකද දෙැන් අපේ පෑ අපිහන්න මට දැනගන්න ඕන දෙයක් දෙන අපිට ලැබෙන්න්න අපි දෙන දේමද එකඇන දැ මේ ආත්මී මංගවන් බද් දෙනවා දන් දෙනවා මට ලබනාී ලැබෙන්ඳීම බත් මද පා ලැබෙන්න්න ඇත්ද නෑ. ම එෝදන බද දුන්නහම බත් ලැබෙනවා කියන කියන්න බෑ එහෙමයි අන්න දෝ බලදෝහෝත එහම එක ඇනති ආහාර දුන්නහම බලය දුන්න වෙනවා එහම තොට සාමන අපි ප්‍රනීත ආර දෙෙනකුට අපි ප්‍රනීතහර ලැබෙනවා එහම ඇති ඇතරම අපි සමහර වෙලාවට දැ පරණ දේවල් දුන්නහම අප ලැබෙත් පරණ දවල් එහම ති මට මතක් වුණ අප මේ අපි ශ්‍රී ලංකා විද්‍යාලි වැඩහිටපු මේ බද්ධේගම මලවන්ස අනුනායක ස්වාමන් වහන්සේ මට අපේ වී අපවත්තිගදාල දරනාගම කුසල දමස්වාමි හතය කතාවකිවේ උන්වහන්සේ හැමදාම දානයකට ගිහාම සාමාන්‍ය රජගදරට ගියත් තම්බෙන්නේ ලැබෙන කෙසල් ගෙඩිය කුණු වෙලාති මුන්වහන්සේ දැ මේ හරි ප්‍රශ්නයක් උන්වහන්සේ දානෙකට වවාඩිෙන්ට ග ඔන්න බලන්ඩ මගේ කෙසර ගි අනිවාරයෙන්ය කෙස ගෙඩිය කුණු වෙලා ති මේ ස්වාමන් වහසේ අනුණනාය කුුණාට පස්සේ මරදානට හිල්ල කෙහෙල් ලොරයක් අරගන සංඝයාට පූජ කරලලා තියනව සංග සතු කරලා. එදාඉන්දල උන්වහන්සේට මේ හොඳ කෙසල් ගෙඩියක් ලබෙන කර්ම විපාකයක් එ සහනට ඒවගේ අවත්තා තියන ස්වාමන්හස මොකද ඒ අපි වපුරපු විදිරයට තම අපට ලැබෙන් එ තිහෙම නම්. බදදුන්නොත් බත්ම ලැබෙන අනේ එහෙම ඇතරමට අප ආහාරදුම බලය ලැබෙන බලය ලැබෙනවා අපිද දාන ගැන කතා කලලා ඇති අප පහන්නේ වි ප්‍රසිහිතයි දාහා මුදුරුවන්ට වාස නිසා ධනමල්ලගෙන දිගට සාකච්ා යනවා කියලා. අපි ප්‍රඥාව ගැන අවධහනයමු කරම අපිහඳරන පඥ්ඥා සම්පදා කියනට දැන්මකද ප්‍රඥා සම්පදාව කියල කියන්නේ අපි ගොඩක් තැන්ගල දක්ලතියන අප හැනමේ. උදේ අත්ත ාමනී ප්‍රඥාය සමන්නාගත හොද උදේ අත්තගාමන ප්‍රඥා උදේ අත්තංගමයේ ඇතිවීම නැවීම දකින ප්‍රඥාව කියනකම කක්ද ඒකද මේ මෙතන කියන්නේ එන් පරිබාහිර දෙයක්. ඇත්තරම ස්වාම්‍යාත මෙතන ප්‍රඥාව කියලා කියන්නේ ඒ උදය අත්තගාමිනී ප්‍ර්ඥාකින ප්‍රඥාව තමයි එහෙමයි අද බොහෝ දෙනා මේ ප්‍රඥාව නිගත්කම දැනුම තමයි ප්‍රඥාව ක හහිතගෙන න. මහරහහිම තානය වා එහ නමුඒ නෙව ප්‍රඥාව ඒකනවේ ප්‍රඥාව ඇතර මොකද දැන් දැනුම උගත්කම කෙලක අන්ු වාමින අපි අිධර්මය හැටියරි ගත්තුත් දැනුමයි උගත්කමකැන සංඥාව සංඥාව හොඳට ක්‍රියාකාරී නං ආහුදර බොහොම එයාගේ දැන දනගන්න හඳනගන්න දැනගන්නවා හඳන ගන්නවා ඒ මතක තියාගන්න සංඥාවත් එක්ක එ ඉතින් බොහෝ උගත්තු සාමින් වහන්ස බොහෝමගේේද අපි ධර්මය පැත්තිෙන් ගත්තහාව තාව පහත් ටමින්න දැ යම් කිසි ශ්‍යයක්ක් සම්බන්ධ වයා අර සඥාව දියුණු කරලා නිසා එහම ඒ පුද්ගලයා ඒ පිළිබඳව ලොකු වැටහීමකින් වගේ අපිට පේනවා අප ය ප්‍රඥාවවෙති කරගන්න සංඥාව බලපන්නෙක්ද්‍රාව? මටමකට බලපානවා එහම නමුත් මෙතන ස්වාමනස් කෙලීමම සංඥාච්චකේ පමණනවා දැන් අපි සාමානයකත්තත් අනිච්චංඥාවහෙල සංඥාවක්න ඒ හරය කරගන්න දැහම සවාන දිට්්‍යියගත්ව මත්‍යා ුච්්‍ය සම්මාධි්‍යය හෙම ේවි රත් අපට බදන්න පළවන දැට ඇත් සඥ්‍යාවට අබච්ච වෙනවා නමුත් ඇැක විෂයක් අපිතුම් ගනිත සම්බන්ධවයා ගනිතයේ විද්‍යාව පිළිබඳව පුද්දුම හස්සල දැනුවක් ඇති කරගන්න. දැම් බලන්ඩ ඒ දැනුම නිසා සමහරලාට නි්‍යාෂ්ටිකාව නිස්පානය කරන්න සකස් කරන්න විද්‍යාව ගනිත උපයෝගි කරගන්නවා ලෝකයේ මහා විනාසයක් පිනිස් එහෙම එතකොට එතන ප්‍රඥාවක් තියෙනවන ඒ වගේ දෙයක් වෙන්න පුුවන්කමක් නෑ එහම ඇත්තර මෙතට ප්‍රඥාව කියලා කියන්න ස්වාම න උද්‍යත්ත ගාවනී ප්ඥා ඇතිවීම නැතිවීම පිළිබඳව කෙනෙකුට අවබෝධයක්තිනවන අන්න එක තම ප්‍රඥාව කෙනකර කියන්න එහම. ඇතිවීම නැතිවීම කියන්නේ සරලෝකයත් අනිස්ත්්‍යේ අනි ්‍යඇතරමම නාවරූප ධර්මයන්ගේ මේ සන භං ගරත්වේ එහම. කොට දැම් මේ අනිත්‍යය අපි සාමාන්‍ය අපි මිසරහිර කූඩුවක් ගත්ත හම දැඟ පිළි කාටත් තේරෙන විදිහර කතාකරොත් කෙනෙකොට මැරෙනවාකෙන සංඥාවත් තිරෙන ඇත්තරමයා ප්‍රත්ඥාවන්ත සමහරලට මෙච්චර මේ අවිිනිිත ජීවිතයක් ගත කරන බොහෝ දෙනාට අනිවාරෙන්ම දන්නව මේ ලෝකයේ සදහකාලිකව ජීවත්වෙන කෙනෙක් නැත කෙනෙක නමුත් ඒත් ස්වාමෙන් අහන්ත පුදුම විදිහට වයවුරුද්දව අය පවා පුදුම විදිහට මේ සදහා කාලිකයි කියන සඥාවෙන් ජීවත්වෙන ඉන්න ැන ප්‍රඥාව බින්දුවක්වත් නෑ එහෙම අපි ප්‍රාථමික වසෙන් මේ ප්‍රඥාව ඇතිකරගන්නවා නම් අපි ඉදිරියට අපිට පුළුවන්ග පංචුපදාානස්කන්දේ අනිත්‍යය දු කනාත්ම වයෙන් දැකීම පීළඟට මේක ධාතු වසයෙන් දැකින් සතරම හධතු, අවිිනිබ්බෝග රූප ආදි වසයමක බෙද බෙදා බලන්න පුළන් පරමාර්ත හැටියට එහෙම. නමුත් අපි සාමාන්‍යය කෙනෙකොට කතාකරොත් මේ ප්‍රඥාව ඇතිකරගන්න මුලින්ම තමන්ගේ ජීවිත කොටත් වනට බෙදාන්නෝ එහ. අදුරු කාලය තරුණ කාලය මහළු කාලය වසින් දෙවන කෙනෙකුට තමන්ග ජීවිතයහිම බෙදාන්න පුළුවන්. එහෙම බෙදලා ඒ තමන්ගේ ජීවිතයේ ස්වාමිෙන ස අෞුරුදු දහයන් දහහියට බෙදඩුව එ තියර දසක දහසකයනවාති මන්ද දසකය ක්‍රීඩාදසකය වර්ණ දසකය බලදසකය ප්‍රඥාදසකය ප්‍රවංක දසකේ පම්භහර දසකය හායන දසකය මෝමූ දසකේ සසායන දසකය ඇත්තර දැම නිතන දැන් ඉන්න පිරිස වනත් දැන් ඒ විදිරි බෙදාගෙන යනකොට දැ මන්ද දසකේ. අවුරුදහය දක්වා කාලේ දැන්ක ගිල්ල වරයි. ඊළඟට ක්‍රඩා දසකේ අ මන්ද දසකේ තිබි්ච පටු අදහස් නැති වෙලා ක්‍රීඩා පිළිබඳව පුරුල් අදහස් ඇැතිවෙන කාලේ. ඒක ත්ජෙවවිලාන ළඟට වර්ණ දසකේී සරසන්ඩ උනන්දු ඇතිවෙන කාලය. ඉළඟට බලදසකේ සරීර ශක්තිය ඇතිවෙන කාලේ. ඉළඟට ප්‍රඥාදසකේ තන ප්‍රඥාව කියන්න වාවන්හසේ. උපක්‍රම සීලීව තමන්ට වාස සැලසෙන විදිහට අවුදුහත්තලියෙන්ද අවරදු පණාවගේ දක්වා හොඳට වැඩ කරන්න දන්න එහෙම. ඊළඟට ස්වාමන්හන්සවක ප්‍රඥාදසක ඊළඟට ප්‍රවංක තමන් දන්න ත්න තමන් කොන් ටිකටි ඉස්සරහට නමෙන එක තමන්ට තේරෙන්නෑ එ. ඊළඟට ප්‍රවංක දසකෙන් පටන් ගත්ත නමේ පම්භාර වෙනකට ඊට වඩා නැමෙනවා. ඔන්න හායන වෙනකට නම් ඕන කෙනෙකුට තේරෙන. අර තිබිච්ච තත්ව සල්ලම වෙනස් ශෙලා ඇඟ ඇලි වැටිලා ඊළඟට දත්ව වැටිලා අඩි දහයක් ආග්ඩ බෑ හැරමිට්ටක් ඕන කරනවා කෑම කන්න බෑ බෙහෙත් අහුරක් බොන්්ඩ වෙනවා මේක තමයි ස්වාමිෙනත් ඔන්න හායන දසකේ එ ඊළඟට මුහ මුොහෝ දසකේ සිහි මුලාවෙන් කටයුතු කරන්න කරන කාලෙකුත් අප කාටත් වෙනවා ගිහි පැවිදි කිසි බේදයක් නෑ ඕනම කෙනකුට ඒ වගේ සිහිය නැතිවෙන කාලයක් වනවා ඉති අන්තිම දසකේ තමයි. දරුවන්ගේ මුණ පුරන්ගේ කාගහැර උපකාරක කෙනෙකු පිහිටෙන් ගත කරන කාලේකට දැම්ම් ටිකම කියාගන ගිහාම සානක මේකට මහාලකු කාලයක් යන්නේ නෑ එ මේකට තාම අපි කල්පනා කල බලපු හා මේකට මේ දපේ දීවිත වනත් අපි දැම පිටිපත් හැලබලු සහන කාලය ගත වෙලා එ තියනුව කල්පනා කල බලකුට සානත මේ සරීර කූරුව මේ පංචුපාදානස්කන්දය අනිත්‍ය වසයෙන් දුක්කවසයෙන් අනාත්මෝසයි. යම්කිසි කෙනෙකුට දකිින්ඩ පුළුවන්න එලාට මේ ආයතනහය අනිත්‍ය දුක්ක අනාත්මවාසයෙන් දකින්න පුළුවන්නන් අන්න්‍යයා තමයි නියම ප්‍රඥාවන්තය එහ. දෙැ ප්‍රඥ්ඥාව අප හාදුර මතක් කල උදේ අත් ගාමී ප්‍රඥාව කියන කයි මෙත ද්‍යාව ධාන කරන්න කියම්. මූරිකවම මේ ලෝකයේ ජීවත්වෙන මිනිස්සු කරන වැඩ දෙකක් තියනෙ තමයි සැපෙහි ඇලීම සහ දුකෙහි ගැටීම. ඇහැකණනාසය දිවශරීරයේ මනස කියයන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය ධර්ම කියරමි අරමුණු පරිහරණය කරය ම ජීවත්ව වෙන ෝ කියරෙන ඔ න්ත්‍ර ජීවත්වීමක් නැහැ. තට මෙන්න මේ කියන ජීවත්වීමේදී භාවිතා කරන පරිහරණය කරන අරමුණු. නිරන්තරයෙන්ම ඇතිව නැතිව යන බව කවුර හරි කෙනෙක් වටහ ගත්තෝ. ඇහැට පේන රූපයසිෙන් කනට එහෙන ශබ්දාදී මසියලු අරමුණු ඇතිවෙල නැතිවෙල යනවා කියලා දන්නවනම් ඒ කෙන සුභ වූ ලස්සන වූ හොඳ වූ අරමුණ වල අනසිලිස ඇලෙෙන්න්න. ඒවාගේම නරක වූ අසුබරු අනිෂ්ට වූ අරමුණවෙල ගැටෙන්නේ යන්න. ඇලීම් ගැටීම් දෙකෙන් තොරව වාසය කරන්නේයට හැකියාව ලබනවා එහම හැකියාව ලබෙන්න්නේ අරමුණු ප්‍රඥාවෙන් පරිහරණය කරන නිසා. තර එහෙම පරිහරණය කරන කෙනා. මෙලෝදී ඉතාම සැහැල්ුවෙන් සැනසිලි හිතාහදාගන්න ගමනේම. පරලු ජීවිතයට අවශ්‍ය කරන ප්‍රඥාව ඒ දර්ශනය යා ජීවිතය තුළ ගොඩ නගා ගන්න. ඒ තුළ මෙසිියල් අතහැරල දාල යන්න වෙන දේවල් මෙසියාල්ල අනිත්‍ය දේවල්ය කියලා කල්පනා කරලා. එ තන්හා උපාදාන කරගන්න නෑ. තන්හා උපාධානයෙන් බැඳන්නේ නැති තැන. සංස්කාර ගොඩ නැගීමක් වෙන්න නෑ. සංස්කාර ගොඩනැගෙන් නැත්තං ප්‍රතිසන්ධි විඤ්ඥාණයක් පහළ වෙන්න. ප්‍රතිසන්ධි විඤ්ඥාණයක් පහළවෙනි නැ නැවත උපතකට යන්න. නැවත උපතක් නැති තැන ජරාවයාදිි මරනාදී දුකක්ට දුක නැති තැන තියෙන සැපත එක තමයි නිවට. අන්නේ නිවන සාක්ෂාත් කර ගැනීමට වශ්‍යකරන මූලික මනෝභාවයක් තමයි ප්‍රඥාව කියල කියන්න. තින් අන්න ඒ ප්‍රඥාාවෙන් පොහොසත් වෙන්න. හරි කෙනෙකුට පුුවන් නම් එයා මෙලොවජීවිතයත් සාර්ථ කරගෙන පරලෝ ජීවිතයත් සාර්ථ කරගන ලෝකෝතර නිවනටත් සමීප වෙන බව අපි තේරුම් ගන්ටෝවා. ඉතිං අපි අද සාකච්ඡා කලේ පින්න තුනි කෙනෙකුගේ පරලෝජීවිතයේ සාර්ථ කරගැනීමට උපකාරවන එහෙත් මෙලොවදී සම්පූර්ණ කළ යුතු ධර්මතා හතරක් පිළිබඳවයි. සද්ධහා සම්පදා, සීල සම්පදා, චාග සම්පදා, පඥ්ඥා සම්පදා කියන, ඒ අප විසින් අනුගමනය කළ යුතු හොඳ ධර්මතා සමූහයක් පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. මේ තුළ පින්නතුන් බොහෝ සේෙන් ධර්මකාරණය ගෙන ගන්නට ඇතික අපි විශ්වාස කරනො මේ කාලසීමාවතුල මිසාකච්ඡාවට. සවන්දීවත් තුලින් පින්නතුන්ගේ සිත් තුළ ප්‍රමාණ කුසල්සිත් සමුදායක් ඇතිවෙන්නට ඇති. ඒ ඇති කරගත් උතුන් කුසල්බලෙන් ඔබට සියලු ශාන්තියම වේවායි අපි ීත සිතෙන් පාර්ථනා කරනවා. අද දවසයේ මේ උතුන්ම් ධම්මානු පස්සනා ධර්ම සාකච්ඡාව සඳහා සැද හැති දායකත්වේ ලබාදී කටහිුතු කරන්නේ මහනුවර පදිංචි අචින වික්‍රමරත්න දයනිය පත්මාවිකමරත්න මාතාව චාමලි වික්‍රමරත්න දියනිය සහ බෑනවරුන් සහ මනවුරන් එ පවුල්ඩ සම්බන්ධ පෙන්න්නතු ඒක්‍රශි වෙලා. මිට දස වසරකට කලින් භාවප්‍රාප්ත වික්‍රමරත්න දාබර පියාණන් වහන්සේ ස්වාමි පුරුෂාණන් මුත්තනවන් මාමාන්්දී ශ්‍රේෂ්ට. ඥාතිවරයාන් සසිහිපත් කලේතුමාට පින්හනමෝදාන් කරන්නකම කල. බොහෝ දෙනාට ධර්මේශවනය කරන්න අවකාශ සලසාදීම තුළ පහල කරක ධර්ම දානමයකු සල බලෙන්. පන්ලූසපත් සියලු ඥාත හසුව පත්වෙත්වා කියලා පීත සිතම් පාර්ථනා කරනවා. ඒවගේ සෙක් ප්‍රර්ථනා කරන්න බලාපරොතුව වන පද්මාවිකම රත්තු මාාවකද නිදුක් නී රෝගිසුව චිරජීවනය වේවා කියලාපීත සිතෙන්ම් ප්‍රාර්ථනා කරන ගමනීම. මේ උදාාරතර කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරන සරු දෙවියෝ පින් අනමෝදන් වෙත්වා දායකත්වේ ධර්න්න පින්නතුන්ට ප්‍රේක්ෂක් වෙනන්නත් ඔබ සෑම සිය ලොදනාට එවගේම අපි රටට මුලු ලෝකයටම දෙවියන්ගේ ආශීරවාද රැකවර්ණ සිද්ධ සිද්ධකරත්වා කිය ප්‍රාක්ථනා කරනවා. අද තමන් වහන්සේ සතු වටිනා ධර්ම ඥානය ඔබ පහාබෙදාගනීමට නිර්ලූබිහිව මෙම ස්ථානයට වැඩමකට තමන්ගේ අගනා ධර්මක් ඥානය ඔබට ප්‍රධානය කළ අප පින්වත් ස්වාමීින් වහන්සේ අති පූජනීය මිරහවති පඥ්ඥාසිරි කල්්‍යානමිතරයන් වහන්සේටද අපේ රදයංගම සෙත් පැතුම්ම එක් කරමින් බෞදධයා නාලිකාවේ කාර් මණඩලේ හැමත් සෙත් ප්‍රාර්ථනා කරමින් ධමානු පසනා ධර්මසාක්චාව මෙැතිකින් සමාප්ත කරනවා පින්වත් ඔබ හැම දෙනාටම තුනරුවන් සතු අනන්තුගුණ බලමහෙමින් සියලු ශාන්තිය වේවායි ඉතසිතිින් ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම තෙරුවන් සන්නේ දංමානු පස්සනා එන්න ධර්මය දකිද අවබෞදධ කරගන්න.